නැවතත් නිදහසේ අරුත සොයා සැබෑ නිදහස හොයන මොහොතේ සංවාද මණ්ඩපයේ අවසාන වටේ සමගයි සම්බන්ධ වෙන්නේ. සුබපතන්න හෝ තවත් අවස්ථාවක් ඔබට දෙන්න පුළුවන්. 0662 22 83 68 609 දුරකතරන් කොසේ අපි යනවා ගිනිගත් හේනට. දුරකතනයේ කෙනෙක් ඉන්නවා ලලිත් ප්‍රනාන්දු මහත්මයා, ඔබයි අප සමග සම්බන්ධ වෙන්නේ. අයිබොන් ඔබට. අයිබොන් බොහොම ස්තුතියි. මම ඔබතුමාලාට මේ ප්‍රකාශ කර සිටින්නේ, මම හිතන්නේ අපිට නිදහස වැඩියදක තියෙනවා කියලා මට හිතෙන්නේ. නිදහස වැඩියොත් එක තියෙන කියන්නේ මොකද? දැන් බලන්න අපේ රටට අවශ්‍ය නැති වෙන රටකටත් ඕන තරම් අවශ්‍ය තියෙන ඔය මද්‍රව්‍ය ඕන තරම් ලංකාවේ තියෙනවනේ. ඒ වගේ ඕන තරම් රටේ නිදහස තියෙනවනේ. කුඩු ගෙනල්ලා මෙහෙ රටෙන් පිටරටවලට යවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔය කේරළ ගංජා ඉන්දියාවෙන් ගේනවා ඕන තරම් මේ ලංකාවේ තියෙනවා. දඩ වැඩිහිරියක් ඕන තරම් තියෙනවා. ඇත්තටම මේ නිදහස තියෙනවා ගේන්න. පිටරටවලින් මේ රටට වැඩක් නොවන ළමයිගේ නිර්මාණශීලීත්වය නැති කරන මේ ප්ලාස්ටික් කාර්මික දේවල් අරම මේ රටට ඕන තරම් ගේනවා. මේ ළමයිගේ නිර්මාණ බිහි වෙන්න විදියක් නැහැ ගෙදර. මොකද බෝලේ ඉඳලා අර හැම කෑල්ලම ගේනවා. ඉස්සර අපි නිර්මාණ අපි පරිසරයෙන් උකහා ගත්තේ. මේව මේ දැන් ඒවට මේ ඕනතරම් නිදහස තියෙනවා. රටේ රාජ්‍ය නායකයෝ සහ රටේ ජනතාව කවුරු හරි නැහැ. ඒවෝ රටේ නිර්මාණ වැදගත් නිර්මාණ කරන අයට ඒ නිර්මාණ වලට ඉඩක් නැහැ. වැදගත් නොවන නිර්මාණ රට පහලට ඇද දැමන නිර්මාණ වලට තමයි රටේ අද ඕනතරම් මේ රටේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මේ ඇත්තටම මේ 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 රජයක් කියලා රජ කවුරු හරි රජයක් කියලා මේ ඇහැරගෙන ඉන්න කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේ රටේ සුව නිර්මාණ ශක්තිය කරනවා නම් ඔහුට ඒක රාශිගතව තමයි නිර්මාණය කරන්න වෙලා තියෙන්නේ. ඒ නිර්මාණය රාශිගතව කරලා තමයි ලෝකයට එදරගෙන නැඹුරු ලෝකයට එළි දැක්වලා කරන්න ගත්තොත් ඔහුගේ කකුල් නදින අය සහ ඌව වලර්දාන අය මේ රටේ ඕන තරම් වැඩි. ඒ කියන්නේ ජාතින් හැබැයි මේ රටේ මම හොඳට දකින දෙයක් තමයි වෙන ජාතීන් වලට නම් ඕන තරම් නිර්මාණ කරගෙන යන්න පහසුකම මේ රටේ ඇවිදින්න ඕන තරම් නිදාතින් අපේ රටේ මම හිතන්නේ ජනතාවගෙන් වැඩිහරියක් ඉන්නේ මේ රජයේ සේවයේ හැටමෙට යන සහ පුද්ගලික රාජකාරී වලට යන අය. නැතුව මේ නිදාත මේ රටේ තියෙන මොනවද කියලා දකින්නවත් ඇවිදින්න යන මිනිස්සු නම් රටේ ඇත්තේ නැහැ නේද කියලා. වෙන ජාති අතර වලින් ඇවිල්ලා මේ රටේ සුන්දරත්වයේ විඳලා යන්න පුළුවන්. මේ ඇල්ල කියන පළාත් වලට සංචාරක වෙනවා. ඇල්ල ප්‍රදේශයේ ඉන්නවටත් වැඩිය දැන් සංචාරකයෝ ඉන්නවා. ඒ මොකද මේ එන්නේ එමසුන ඕන තරම් මේ රටේ ඇවිල්ලා ගිහිල්ලා නිදහස යන. හැබැයි අපේ රටේ කෙනෙකුට ඔය ඇල්ලේ ඒ අවට ගිහිල්ලා ඇවිදලා කාලා බීලා ඉඳලා එන්න පුළුවන්කමකුත් නැහැ, ඌමනාවකුත් නැහැ. ඒකෙහිඳ මම කියන්නේ මේක අපි වරද්ද ගන්න නැතුව අපි මේක කොතරම් හරි ප්‍රහන් ශක්තිය මේ කවුරුත් දෙනකම් බන්දේ කියලා දෙනකම් බලන් ඉන්නේ නැතුව අපි උත්සාහ දරලා මේක කරන්න පටන් ගමු කියන එකයි මගේ අදහස. බෙහෙවින්ම ස්තුතියි ඔබට. මම හිතන්නේ ඔබ තුමන් මතු කරන ඉසව්වටයි අපි සංවාදයේ පැමිණෙමින් සිටින්නේ. විශේෂයෙන්ම නව ලෝකයක් නව ජීවිතයක් කරා අපි කොහොමද සංක්‍රමණය කරන්නේ? මෙම පවතින මනුස්ස ජීවිතය අතික්‍රමණය කළ හැකි මෙම භාණ්ඩ පරිභෝජනවාදයෙන් වල්මත් වෙච්ච ස්වභාවය අතික්‍රමණය කළ හැකි ප්‍රඥාවන්ත මිනිසෙකු නිර්මාණය කරගන්නේ කොහොමද මේ මහ පොළොව මත, ඔබේ මගේ මාතෘභූමිය මත? මෙන්න මේ නිසා අපිට අලුතින් යමක් සිතන්නට තියෙනවා. අපි මතක් කරන්න ඕනේ මේ අවසාන වටේ ආරම්භ වන මොහොතේ අපිට තව සුළු මොහොතයි රැඳිලා ඉන්න තියෙන්නේ. මේ මාධ්‍ය මෙහෙවර අපි සුවිශේෂී කාර්යයකින් තමයි ඉටු කරමින් ඉන්නේ. අපිට හිතෙනවා රටමැද ඉඳගෙන මේ අපේ ජනතාව සවිඥානික කිරීම සඳහා අපි විශාල වැඩ කොටසක් අද දඹුල්ල තුල නැත්නම් රටමැද තුල සිද්ධ කරමින් ඉන්නවා. ඔබට තව සුළු මොහොතකින් දකින්නට පුළුවන් අපි කෙබඳු ආකාරයෙන්ද මේ සංවිධානාත්මක වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා තියෙන්නේ කියලා. බොහෝ නිදහස පිළිබඳව අරුත්සුන් සංවාද සාකච්ඡා ගුවනට මුසු කරනවට වඩා අර්ථාන්විත බොහෝ පුරුෂාර්ථයන්ගෙන් සමන්විත බොහෝ සාර සංදේශ සහ සංවාද සාකච්ඡා ආගමික වතාවත් අද දඹුල්ල පුර තුල අපි පැවැත්වීමට රටමැදින් සූදානම් කරලා තිනවා. ඒ පිළිබඳව දර්ශන අපි පසුව ඔබට සමීප කරනවා. එතෙක් අපි සංවාදයට කැමති ප්‍රවිෂ්ට වෙන්න මතන්නේ අපිට දර්ශන සූදානම් වෙලා තියෙනවා. මේ මොහොතේ රටමැදින් අපි ගාලු මුවදොරට නොගහින් අපේමකම හඳුනන අපේ ඥාතිත්වය හඳුනන අපට අපව මුණගැහෙන්න පුළුවන් ඓතිහාසික විඥානය වටහාගෙන අනාගතය ගොඩනගන්න පුළුවන් ශක්තිමත් ජාතියක් හැට කශේරුකාව සහිතව නැගී සිටින්න පුළුවන් හැටියට අපි වැඩසටහන් කීපයක් සංවිධානය කර තිබෙනවා. ඔබට බලන්න පුළුවන් දඹුල්ල මොන ආකාරයෙන්ද මේ විහාරස්තු භූමියේ විශේෂයෙන්ම අපේ මාධ්‍ය පරිශ්‍රය ආශ්‍රිතව කොහොමද අපි අපේ වැඩ කටයුතු කරන්නේ. ඔබට දැන් ඒ දර්ශන පෙළ අපි සමීප කරනවා. සුදනංගේ සමීප කරන්න අපි
බොහෝ දශක ගණනාවක් තුළ මේ ඓතිහාසික පුරවරේ ඉඳන් හෙළ ජනවිඥානය දැයට දායාද කරන්නට අපේ අතීත මුතුන් මිත්තන්ගේ ඒ සංස්කෘතික ඓතිහාසික පාදම මත හිටගෙන මේ අනබිභවනීය සංස්කෘතික උරුමය අනාගතයට දිනා දෙන්නට තමයි මේ වැරවීරිය දරන්නේ. පැහැදිලිවම මේ අපි පාරිසර හිතකාමී ඔබට දකින්නට පුළුවන් කෙතරම් පරිසරයට ලැබි වැව පිළිබඳව වැවේ සભ્યත්වයේ විඥානයේ මතින් ගොඩනැගූ පුරුෂාර්ථයන් මතින් තමයි අපේ හෙළ ජන ජීවිතය අපි යහපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ආගමික සංහිඳියාව, ජාතික සමගි මේ සියල්ල අපි ඒකරාශී කරගෙන මේ රටමැද මේ යෝධ ශක්තිය යෝධ මෙහෙවර කරන්නට විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ මිකී මාධ්‍ය මෙහෙවරේ නියමු කටයුත්තේ නේතු ආචාර්ය නාමලු විසේ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය දානිගම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඒ යතිවරයන් වහන්සේලාගේ සුවිශේෂී පෙරගමන ඇතුළේ තමයි අපි අපේ මාධ්‍ය කටයුත්ත නිරත කරමින් ඉන්නේ. මම හිතන්නේ මේ ක්‍රියාන්විතයේ ශක්තිමත් කිරීම තමයි දැයේ අනාගත නිදහස් සටනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දිශාව කියලා අපි විශ්වාස කරනවා. දාබර හිතවතුනි ඔබ සමග අපි සම්බන්ධ වෙනවා අත්වල බැඳ ගැනීම කැමති මේ දර්ශනත් එක්කම ලීලනද මහත්මයා ඔබටත් දැනෙනවා මේ අවසාන මොහොතේ මේ රට ජාතිය යහපත් කිරීමේ මාවත විවර වෙමින් තිබෙනවා. අපිට රට මැද ඉඳන් මොකක්ද අපි හෙට දවසේ අපේ අනාගත දූපුතුන්ට දිවුරා පොරොන්දු වෙන දේ අපේ නිදහස වෙනුවෙන් සැබෑ නිදහස වෙනුවෙන්? ඔව්, ඇත්තටම ගමගේ අපේ හෙට දවස එක පැත්තෙන් ගත්තාම ඉතාමත්ම අනතුරු ගණනාවකින් තියෙන තත්ත්වයක තමයි තියෙන්නේ. එක පැත්තක පාරිසරික පැත්තෙන් ගත්තාම, එක පැත්තක අපේ නායෑම ගම් වතුර, අනිත් පැත්තෙන් ගත්තාම නියගය, මේ වගේ පාරිසරික අර්බුද, දේශපාලනික අර්බුද, ආර්ථික අර්බුද රාශිය පිළිබඳව අපි සාකච්ඡා කරා. මේකට හෙට දවසේ තියෙන විසඳුම් විදිහට ගත්තාම තියෙන්නේ මේ පිළිබඳ සනාතන දහමක් මත ඉඳගෙන සිදු කරන වැඩපිළිවෙලකට තමයි ඉදිරියේ ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සනාතන දහම අවුරුදු 2300ක් අපි රණින් ලියලා ගලින් ලියලා පවත්වාගෙන ආව එක තමයි බුදු දහම, බෞද්ධ දර්ශනය. ඒ වගේමයි ලෝකෙත් අනිත් තැන්වලත් එවැනි සනාතන ධර්මයන් තියෙනවා. උදාහරණයක් ජේසුස් වහන්සේ, මොහොමඩ්තුමා, මේ වගේ ශාස්ත්‍රූවරුන් ඉදිරිපත් කරපු සනාතන ධර්මයන් ටිකක් ලෝකයේ තුල පවතිනවා. විවිධ කනගාටුදායක තත්ත්වයන් මත ඒවා යට ගිහින් තියෙනවා. නමුත් අපේ ගත්තාම ලංකාවේ මේ භූමිය ගත්තයින් පස්සේ එබඳු දහමක් දර්ශනයක් අප තුල අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා එහි ශේෂයන් තියෙනවා. ලෝකයට අපිට දෙන්න පුළුවන් දේවල් ටිකක් අපි සතුව තියෙන උදාහරණ දැන් මේ සාකච්ඡා මණ්ඩපෙතුම ඇති වුණා. අර සිද්ධින් කීපයක් පිළිබඳ සාකච්ඡා කරා, විශේෂයෙන් ජපානයේ. එහෙම ඒවා දුන්නේ අපේ රටේ තිබුණු අනන්‍යතාවයන් ටිකක්. අදට අපට දෙන්න පුළුවන් ප්‍රධානම එක තමයි අප මේ ප්‍රගුණ කරපු මේ ධර්මය දෙන්න පුළුවන් කියන කාරණේ. ඒ ධර්මයේ මත පදනම් කරගෙන ඉඳලා අපි මේ සාකච්ඡා මණ්ඩපේ සාකච්ඡා කරපු කාරණාවලට දාන්න පුළුවන් මේ සියල්ලටම නිවැරදි කියන වචන ඉස්සරහට දාලා අපිට නිවැරදි දේශපාලන දේශපාලකයන් ටිකක් නිර්මාණය කරගන්න පුළුවන්. අපට නිවැරදි මේ සනාතන ධර්මයන් මත පදනම් වෙච්ච අධ්‍යාපනයන් නිර්මාණය කරගන්න පුළුවන්. අපිට පුළුවන් නම් නිවැරදි මාධ්‍ය භාවිතයක් කරගන්න, අපිට නිවැරදි මාධ්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. අපිට පුළුවන් නම් නිවැරදි කලාවක් ගොඩනගා ගන්න, අපිට පුළුවන් නම් නිවැරදි ගේම් ගහන්න නැති ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වචනේ අපිට ඉස්සරහට දාන්න. මොකද්ද නිවැරදි කියන වචනේ? මේක මෑත කාලේ ඉන්දියාවේ හිටපු එක්තරා පඬිවරයෙක් චින්තකයෙක් කියන ප්‍රොපර් කියලා වචනයක්. ඒතර අපිට මේ ප්‍රොපර් තින්කින් හදා ගන්න පුළුවන් නම්, ප්‍රොපර් විදිහට අපිට ආහාර ගන්න පුළුවන් නම්, ප්‍රොපර් විදිහට අපිට මේ ආදිවාසීන් ඔහු නිවැරදි කියන වචනේ භාවිතා කරා. ඒතර අපිට මේ විදිහට ගොඩනගා ගන්න පුළුවන් නම් ඒකට ප්‍රධාන දේ තමයි වැදගත් වෙන්නේ කොහොමද? සනාතන ධර්මයක් අපි ප්‍රගුණ කිරීම යුතුයි. ඒ ධර්මය අප ප්‍රායෝගිකව ප්‍රගුණ කරලා මේ වෙනකොට ගොඩනගාගෙන යම් ප්‍රමාණයකට තිබුණා. ඒක විවිධ හේතු මත යම් යම් ආකාරයේ දෝලනයන් ඇති වුණත්, නමුත් අපි ගාව මේ මූලික සංකල්පයන් ටිකක් තියෙනවා. ඒ භෞතික දේවල් ටිකක් තාම අපි ගාව තියෙනවා. මොනවා වුණත් මේ සාකච්ඡාවට આવත් අඩු ගන්න රවුල් දෙකක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ, මම මතක් කරපු නිසා, ඒ භාවිතාවන් ටිකක් තියෙනවා. ඒ භාවිතාව මත අපිට යන්න පුළුවන් නම් අපිට කලාව කියලා එකක් මේකේ
විවිධ විධාකාරයෙන් තියෙනවා. නමුත් අපිට පුළුවන් නිවැරදි කලාව හඳුනාගෙන රන් පලසේ මල් මස්නවාට වඩා සීතලෙන් වේවුන මිනිහෙකුට ගිනි කබලක් දෙන්න පුළුවන් නම් කලාව හරහා මම හිතන්නේ නිවැරදි ආර්ට් එක ප්‍රොපර් ආර්ට් එක වෙන්නේ නිවැරදි කලාව වන්නේ අන්නේ එකයි. එතකොට ධනවාදී තෘතිය අවදී සියලු සංරචක බලවේගයන් බවට පත් වෙන්නේ මාධ්‍යයි කියලා කියනවා. එහෙනම් අපිට පුළුවන් නම් ඒ සියලු සංරචක බලවේගයන් බවට පත් වෙන මාධ්‍ය නිවැරදිව ප්‍රොපර් විදිහට මීඩියා හසුරවන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ඊට වැඩගත් වෙනවා. අධ්‍යාපනය මේගෙන බටහිර විසින් අපිට ගෙන දීපු අධ්‍යාපන රාමුවක් තියෙනවා. ඒ රාමුව අපිට ප්‍රොපර් කරගන්න පුළුවන් නම් ඒ තියෙන දේ ටිකට අපිට පුළුවන්කම තියෙනවා. අපේ ඊළඟ પરම්පරාවට ඊළඟ දුවදරුවන්ට පුළුවන් නම් කියලා දෙන්න මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැදගත්කම ඒ අධ්‍යාපන අපිට දෙන්න පුළුවන් ඉතාල වැඩගත් වෙනවා. අද වෙනකොට තියෙන්නේ ශ්‍රමය ලබා දීලා ඒකට ගැළපෙන වැටුපක් ලබා ගැනීමට වඩා තියෙන සම්පූර්ණයෙන්ම ගේම් ගහන ආර්ථිකයක්. අපිට පුළුවන් නම් මේ ගේම් වලින් තොරව දැන් ඒක ඇමරිකා එක්සත් ජනපදයේ ගහන්නේ ගේම් එකක්. එතකොට ස්කැන්ඩිනේවියානු රටවල් වලින් ගහන්නේ ගේම් එකක්. දැන් ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වලින් ගහන්නේත් ඇත්තට මේ ආර්ථිකයක් නෙමෙයි. ඒවා ඉතා කෙටි කාලිනුම මැරෙනවා කියලා අපිට පේනවා. ඒවා සියදී හානි කරගන්න බෙල්ලේ ලනුව දාගෙන පණින්න ලෑස්ති වෙච්ච තියක්. ඒතර මේක ආර්ථිකයක් නෙමෙයි. මේකේ තියෙන සම්පූර්ණ ගේමක්. ක්‍රීඩාවක මේ දෙන්නේ මේ ක්‍රීඩාවෙන් නැතුව අපිට පුළුවන් නම් ආර්ථිකයක් ගොඩනගා ගන්න. ඒ ආර්ථික නිෂ්පාදන ආර්ථික කෘෂි ආර්ථිකයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් සතාසීවපාව ගහකොළ ඇලදොල ගංගාත් එක්ක යන ආර්ථිකයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත්. අපිට ඉතා වැදගත් වෙනවා දේශපාලනය. අපිට පුළුවන් නම් ප්ලේටෝ කියනවා දේශපාලක දාර්ශනිකයෝ යුතුයි කියලා. එහෙමනම් අපිට පුළුවන් නම් දාර්ශනිකයෝ ටිකක් දේශපාලනයට යොමු කරන්න. එහෙම නැත්නම් ඉන්න දේශපාලකයෝ දාර්ශනිකයෝ කරන්න බෑ කියලා දන්නවා. පුළුවන් කමක් තියෙනවා මං හිතන්නේ ඒක තමයි. ඒකට අපිට එක වාක්‍යයකට මේක දැම්මොත් මේ තියෙන සියල්ල අපිට ප්‍රොපර් එහෙම නැත්නම් නිවැරදි දිශානතියට ගොනු කරන්න පුළුවන් නම් හෙට දවස වඩා සෞභාග්‍යමත් වෙයි. එතකොට 2019 පෙබරවාරි මාසෙත් අපිට අවිල මේ වගේ සංවාදයක් කරන්න පුළුවන්කම ලැබේ. මෙතන බොහොම ස්තුතියි. අපි තාම කාලයත් එක්ක ලොකු සටනක ඉන්නේ මේ වටේ තුල. වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයා, අපි හෙට දවසේ පහනක් දැල්වමු බලාපොරොත්තු වෙනුවෙන් ඔබේ අදහස. මම හැමදාමත්ම මේ සාකච්ඡා වලට කියනවා තමා හෙට එච්චර කරුබල නැහැ. අපිට පුළුවන් මේ රට හදන්න නැවත මිනිදහස ලබා ගන්න පුළුවන්. හැබැයි ඒකට අපි සෑහෙන මහන්සියක් කැපවීමක් අදිෂ්ඨානයකින් වැඩ කටයුතු කරන්න ඕන. ඒක තමා විසින් නිදහස් වෙන්න තමන් බලන්න ඕන. තමා තවත් කෙනෙක් මත යැපෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙන්න තමා බලන්න ඕන. පවුලක් වශයෙන් තමා යැපෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. නිවහල් වෙන්න බලන්න ඕන. රටක් වශයෙන් තමාගේ දායකත්වය මේ දවස්වල අපි මේ දේශපාලන වටේ පිටත් වෙන තමන්ගේ සරු බල ඡන්ද බලය පාලකයන්ට ලබා දෙන කාලයක්. පාලකයෝ කියන්නේ කවුද කියලා අපි තීන්දු කරගන්න ඕන. රටේ රට වහල් භාවයට පත් කරන, එහෙම නැත්නම් නිවහල් භාවයෙන් ඉවත් කරන, තවදුරටත් වහල් භාවයට පත් කරන තීන්දු ගන්න පාලකයෝ ඉන්නවනේ. පාලකයෝ ප්‍රතික්ෂේප කිරීම තමන් විසින් කරන්න ඕන. ඒක පාට පක්ෂ ભેදයක් නැතුව ඒක බලන්න ඕන. මෙතෙක්කල් අපිට ඉරුමලයි තිබුණයි කියන ඒ ආර්ථිකය, ඒ සංස්කෘතිය ලබා ගැනීම සඳහා, නැති වෙච්ච සංස්කෘතිය ලබා ගැනීම සඳහා, නැති වෙච්ච ආහාර ටික හදා ගැනීම සඳහා තමන්ගේ ආර්ථිකය හසුරවන දේශපාලන පක්ෂයි කියලා තමන්ට හිතන්න පුළුවන්. මේ අපි කියූපත් විදිහට හිතන කට්ටිය බලලා මේ වෙලාවේ වගේ අර පාවිච්චි කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ මම මේක මෙතන කියන්නේ ඡන්ද ප්‍රතිඵලයක් විදිහට මේ ඡන්දෙට කියන්නේ. පාලකය තමයි ඇවිල්ලා අපි රවට්ටන්නේ. එක එක පාලක අර දෙන්න අපිට මේක දෙන්න, අපි මේ විදිහට කරන, අපි මේ විදිහට කරන, මේ දෙන්න. හැබැයි කවුරු කෙරුවත් ඇවිල්ලා කියන දේ නෙමෙයි කරන්නේ. ඒක නිසා අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න පුද්ගලයෝ කවුද, රට වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ කවුද. ඔහු පුද්ගලයෙක් නම් මොන පක්ෂෙ හිටියත් කමක් නැහැ. ඔහු කියන දේට පිළිගන්න. මොකද අපි මොන කතන්දර කිව්වත්, මොන දේ කිව්වත් අපිට වඩා ඉහළින් තියෙන මේ ආර්ථිකය පාලනය කරන සැලසුම් සහගතව අපිව සදාකාලිකව වහලුන් වශයෙන් පත් කරගෙන තියාගන්න ඒ ජාත්‍යන්තර සැලසුම් සහගත වැඩපිළිවෙළක් තියෙනවා. කවුරු පිළිගත්තත් නැත, සත්‍ය ඒකයි. ඒ වැඩපිළිවෙළකට ඉදිරියට යනවා. ඒ වැඩපිළිවෙළට විරුද්ධව වැඩ කටයුතු කරලා තමන්ගේ නිවහල්භාවය ඇති කරගෙන, තමන්ගේ රටේ නිවහල්භාවය, තමන්ගේ නිවහල් ආර්ථිකය හදා ගැනීම,
මේ රටේ භූමිකඩය ඉතුරු වෙලා තියෙන දේ ඒ ආකාරයෙන්ම මේක තුල ඉන්න භූමිපුත්‍රයන් විසින් තීන්දුව ගැනීමේ හැකියාව ඇති ආකාරයට රටේ දේශපාලනය හදා ගන්න විදිහට පුද්ගලයන් වශයෙන් තීන්දුව ගන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. මම හිතන්නේ යහපත් භාවිතය, සුභාවිතය, අභාවිතය, දුර්භාවිතය වෙනුවට යහපත් භාවිතයේ සමගම සුමිත් මහත්මයා අපුරු කාරණයක් එකතු කරනවා. විශේෂයෙන් පරාජය කිරීම, අයහපත පරාජය කිරීම සඳහා ඔබ සක්‍රීය විය යුතුයි. එහි ඒ ඔබේ දේශපාලන ඓතිහාසික වගකීම බව අපි මතක් කරනවා. හොඳ පණිවිඩයක්, සුසංයෝගයක් මට තිබුණා එතන. මම කැමති දර්ශන මහත්මයා අපි අන්තිම මිනිත්තු කීපේ ඉන්නේ. මම හිතන්නේ ඔබට බොහෝ දේ කියන්න ඇති මේ නව මිනිසා බී කිරීමේ සම්බන්ධව. මොකද්ද ප්‍රවේශය නව මිනිසා බී කිරීම? ගමගේ මහත්මයා, සාමාන්‍යයෙන් අද දවසත් ඉරිදා දවසක්. ඉරිදා පත්‍රය ගත්තාම මම හරි ආසයි තවමත් බලන්න මංගල දැන්වීම් තීරය. ඒකට හේතුව එහි තියෙන අපූර්ව සාහිත්‍යයක්. ඒ මංගල දැන්වීම් තීරයේ මනාලයන් සහ මනාලියන් හැමෝගෙම දාලා තියෙන අධ්‍යාපන සුදුසුකම් ටික. අහවල් විභාගයේ සමත් අහවල් නීතිඥවරයාට, වෛද්‍යවරයාට, නැත්නම් මහේස්ත්‍රාත්තුමියට මේ මනමාලයේ කොහේනෝ කියලා. මට තියෙන ප්‍රශ්නයක් ඒ බලන හැම වෙලාවකම. අධ්‍යාපන සුදුසුකම් වලින් බිරිඳක් හෝ ස්වාමියෙක් තීරණය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. එහි අන්තිමටම තමයි තියෙන්නේ දියණියට කුලවත් පුතෙක් හොයයි, නැත්නම් පුතණුවන්ට දුවෙක් හොයයි කියලා මුලින්ම දාලා තියෙන සුදුසුකම් ටික. හැබැයි අපි කුටුම්බයක් ගොඩනගද්දි බලන්න ඕනේ මේ මෞහත්කම සහ ඒ පියගුණ නෙවෙයිද කියන කාරණාව සමාජගත කරන්නට ඕනි කාලවකවානුවක ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. භෞතිකද කිව්වොත් නිකටේ ලපයක් තිබීම විශේෂ සුදුසුකමක්සේ සලකුණු ලැබෙයි කියලාත් අපි දැක තිබෙනවා. පැහැදිලිවම. එතකොට දැන් අපි 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 අතරමං වීමක ඉන්නවා. යම්කිසි අතරමං වීම. එතකොට අර මෙතුමා කතා කරද්දී යූජින් බර්ටෝල් ෆෙඩ්‍රික් බෙස් කියන ඔහු එකතැනක කියනවා, මා සිත තුළ ලැබුම් ගනි ඇපල් ගස පීදී ඇති සතුට සහ ගෙයි සායම් කරුගේ රළු පරළු සිනාවෙන් නැගෙන්නා වූ හඬ, නමුත් දෙවෙනි කරුණය මාව නිර්මාණයක් කරා යොමු කරන්නේ කියලා මම හිතනවා. මෙන්න මේක තමයි සිදු විය යුතු කාරණාව. ගෙයි සායම් කරුල්ගේ රළු පරළු සිනාවෙන් නැගෙන්නා වූ හඬ මේ සමාජය තුළ දෝංකාර දීපු දවසකදී අපිට මේ සාකච්ඡාව මීට වඩා විද්වත් ඉදිරි කරන්න පුළුවන් හැකියාව ලැබේවි. අපි තාවකාලික සමුදෙනවා, පොඩි ප්‍රාර්ථනයකට තප්පර කිහිපයක් ලබා දෙනවා. ඒ බව නොකිය තමයි කිව්වේ. ඔව්, මේ ප්‍රාර්ථනයකට අවස්ථාවක් ලබා දෙනවා. අපි කැමතියි දැන් මේ දිනේෂ් මහත්මයා, අප ඔබ අපහු ලංකාවේ මාතෘභූමියෙන් නික්ම යන්නේ තවත් බලාපොරොත්තුවක් එක්ක. ඒ තමයි යළි ශ්‍රී ලංකාවත් එක්ක ඒකාබද්ධව පෙරදිග ගුරුමයන් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අපිට ඉතාම ශුද්‍ර ප්‍රමාණයෙන් අද මහා සම්මන්ත්‍රණ වලට අත්පොල සඳෙන ඔලොර සඳෙන ජනකායක් ඉන්නේ. ඒ ඒ ඇයි කුඩා මිනිස් සංහාරය මිනිස් සමාජයේ සංවිධානය කිරීමේ ශක්තියට ඔබ කොහොමද දායක වෙන්නේ? මොකක්ද ජනතාවට කියන්න තියෙන්නේ? ඔව්, ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා එහි තියෙන හොඳ දෙයක්, පොඩි චූටි දෙයක් අපේ රටේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් හඳුන්වලා දීලා එයාලා කොහොමද ඒ දෙයට තවදුරටත් ඒ දේ ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන කාරණය එයාලට හඳුන්වලා දීම පිළිබඳව. ඉතින් ඇත්තටම මට තව එක දෙයක් මතක් කරන්න තියෙනවා. මම අපේ ජපානය තුළ ප්‍රොජෙක්ට් එකක් කරා, ව්‍යාපෘතියක් කරා. ඒ රටේ කැලිකසල අපිට අවශ්‍ය විදිහට කොයි විදිහටද ඒ දේවල් වෙන් කරලා පරිභෝජනයට ගන්නේ කියන එක, ඒක ගැන මම ව්‍යාපෘතියේදී මම ලංකාවේ ඔය මම දේශපාලනය ගැන වැඩි කතා කරන්න කැමති නැහැ. ඒ පිළිගත්ත පුද්ගලයන් කිහිප දෙනෙකුට ඒක යොමු කරා. නමුත් ඒ කිසිම කෙනෙකුගෙන් කිසිම ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. ඇත්තටම මට ගොඩක් කනගාටුවට කාරණා. මොකද මමත් ආසයි අපේ රටේ ඒ රටේ තියෙන සුන්දරත්වය විඳින්න. මම විතරක් නෙමෙයි, මම හිතන්නේ හැමෝම ඒ දෙයට ආසයි. ගේන් එළියට බැස්සාම ඉස්සරහා පරිසරයේ ලස්සනට, පාර දෙපැත්තේ ලස්සනට, කොළ කෑල්ලක් නැතුව, ටොපි කොළයක් නැතුව ඒ සුන්දරත්වය විඳින්න මමත් හරි ආසයි. ඉතින් ඒ රටේදී ඒ දේ ඉගෙනගත්ත දේ මම ව්‍යාපෘතියකට ගොඩනගලා ඒක ඉදිරිපත් කරා. නමුත් කිසිම මිනිසෙකුගෙන් කිසිම පුද්ගලයෙක්ගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඉතින් ඒ දේ මම ඉදිරියටත් මේ රංගිරි දඹුලු මාධ්‍ය ජාලය ඔස්සේ යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මට අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම මුලින්ම කිව්වා වගේ අපි හදන්න ඕනේ ලොකු අයගේ හිතවලටත් වඩා අද උපදින කෙනාගේ හිත පමණයි කියන එක. එතනදි තමයි අපිට සැබෑ නිදහසක් ඉදිරියේදී බලාපොරොත්තු විය යුත්තේ. ඒ පොඩි ළමයාව හැදුවොත් තමයි ඉදිරියේදී අපිට නිදහස ලැබෙන්නේ කියන මතය උඩ මම ඉඳගෙන ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
අපුරු කාරණයක් මේ අද දවසේ උපදින දරුවට ඔන්න බබෝ බිල්ලෝ එනවා කියලා කියන්නේ නැතුව බිල්ලෝ ඇවිදින් අපි හොල්ලලා උසන් අරන් යාවි කියන්නේ නැතුව ඔවුන් නිදහස සමරාවි අපිත් එක්ක කියලා කියන්නේ නැතුව බොහොම අභිමානයෙන් දරුවගේ අනාගතය අත දෙන දෙමව්පියන් වැඩිහිටියන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තම අනාගත උරුමය ඥානය සංස්කෘතිය ඊළඟ පරපුරට පවරා දීමට කටයුතු කළ යුතුයි. මම හිතන්නේ මේ ප්‍රායෝගික වීම එතුමන් මහත්සයාගේ ලක් කරනවා. මම කැමති රුද්‍රික මහත්මයා අපි වීදී ඔබ මේ විශාල වශයෙන් රංගාව තරණය අපි දැක් අපි දුටුවා විශාල වීදී නාට්‍ය සංඛ්‍යාවක් ඔබ වගේම කතිකාචාර්ය ගාමිණී හත්තුටුගම ශූරින් ඒ වගේම ජනතා වේදිකාව ඇන්ටන් මිහිදුකුල වැනි ලංකාවේ හිටපු විශාල කණ්ඩායම් මේ වීදී සටන්වල හිටියා. අපි කැමති මේ රසභාවයනුත් අපි හැමෝම ආසයිනේ මේ රසභාවයන් කලාවේ විඳගන්න ඒ විඳීම කියන එක තව අංගයක් නිසා අපි පුංචි දෙබසකටත් නාට්‍යක සංවාද කීපයකට සවන් දෙමින් ඔබගේ අදහසත් අපි බලමු කොහොමද මේ කලාව ස්වභාවිතයකට අරගෙන එන්නේ මේ වාණිජත්වයෙන් ඔබට ගිය මිනිසාව නිර්මාණය කිරීමේ මිනිසාව පරිපූර්ණත්වයට පත් කිරීමේ ඓතිහාසික වගකීම කොහොමද කලාවට දෙන්නේ කියන කාරණේත් කතා කරලා අපේ පැතුමත් එකතු කරමු ජනතාව. ඔව් දැන් මම කැමති අර මුලින්ම දුරකථනයෙන් ඇතුමත් දුන්නු හිතවතාගේ අදහසටත් එක්කම එකතු කරමින් මගේ අදහස් ටික කියන්නේ. දැන් එතුමා කිව්වේ මේ අපිට සැලස්මක් නැහැ කියලානේ. දැන් මම කියන්නේ අපිට සැලස්මක් තියෙනවා. 78 පටන් ගත්ත ධර්මිෂ්ඨ සමාජ සැලැස්ම ඊට පස්සේ විරුතාර්ථිකයට මානුෂික මූණුවරක් දෙන්න සැලැස්මක් හදාගත්තා. ඊට පස්සේ ආවා අපිට යලිපුබුදුම ශ්‍රී ලංකා කියලා සැලැස්මක්. ඊට පස්සේ ආවා මහින්ද චින්තනයේ සැලැස්ම. ඊට පස්සේ ආවා මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම සැලැස්ම. ඊට පස්සේ ආවා යහපාලනේ. ඊට පස්සේ දැන් ඇවිල්ලා තියෙනවා විෂන් 2025. මේ එකම සැලැස්ම යන්නේ. මේ සැලැස්ම ඔබතුමාලා කිව්වා වගේ අපිව නිවහල් කරන්න මේ තියෙන්නේ. අපේ වහල්ලුම් බවට පත් කරන්න. ඒක ලෝකයේ ජාත්‍යන්තර දේශපාලනයේ සහ ආර්ථික ක්‍රමේ ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලලා ඒ ගතිකත්වේ අපිට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. දැන් චීනයේ සේදමාවත් පටන් ගන්නවා ආය නැවතත්. ඒ සේදමාවත එක අලුත් එකේ එකක් ස්ථාන නැත්නම් අපි. ඒකට තමයි මේ පෝට් සිටි හදන්නේ. මේ අපිට ආදරෙට නෙමෙයි. දැන් ඒ නිසා මම කියන්නේ ඒවා ගැන ඒවත් හිතාගෙන තමයි අපිට මේ කලාව ගැන කතා කරන්නේ. ඒ කියන්නේ මේ ඉදිරිය මේ අපේ නිදහස අපේ නිවහල් බව තව දුරටත් ඇකිලෙමින් තියෙනවා. ඒ නිසා කලාකරුවන්ට වගකීමක් තියෙනවා. මේ සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක ගැන මේ ජනතාව අතර ගෙනියන්න. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මහා සම්ප්‍රදාය ඇතුළේ මේක කරන්නවයි කියලා. කරන්න පුළුවන් කියලා. සමම්පේ පාලකෙන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පාලකයෝ මේක වෙනස් කරයි කියලා. මේ පාලකයෝ කියන්නේ ඒගොල්ලෝ තමයි. ඒක තමයි හැටි. ඉතිහාසෙ නම් ඒගොල්ලෝ තියන්නේ මේ මේකට එරෙහි වෙන අය පීඩනයටපත් කිරීම සහ උන්ව මර්ධනය කිරීම. මම කියන්නේ අපිට වෙනස් විදිහේ කලාවකට ඔබතුමා මතක් කළා මේ හත්තිටුගම මහත්මයා ඇන්ටන් මිහිඳුකුල මහත්මයා ඒ වගේ විශාල පිරිසක් ජයතිලක බණ්ඩාරලා වගේ ඒ වගේ විශාල පිරිසක් තවමත් අරගල කරගෙන ඉන්න ජනතාව අතරට මේ අදහස් ටික ගෙනියන්න. මම කියන්නේ ඒක තමයි සිදුවෙන්නේ. ඒකට ප්‍රචාරය හම්බෙන්නේ නැහැ. ඒක අපි දන්නවා. අපිට ප්‍රචාරය අවශ්‍යත් නැහැ මම කියන්නේ. ඒක අපි ගුටි ගන්න පුළුවන්. තාම පොඩි හයියක් තියෙනනේ. ඔව් පොඩි හයියක් තියෙනවා. ගුටි ගන්න පුළුවන්. පාරින් දියන්නත් පුළුවන්. මට මතක් වෙනවා මේ වෙලාවේ අපි එක්තරා කාලයක පාරේ නිදිය ගත්තා මේ හමුදාවස පොලිසියට එන්න බැරි වෙන තැනක එක්තරා යුගයක මේ විදි නාට්‍යකාරය හැටියට. ඉතින් ඒ වගේ කරන්න පුළුවන් කම තියෙනවා. මම හිතන්නේ කලාකරුවාගේ වගකීම තමයි මිනිස්සුගේ අවබෝධය වැඩි කරන අවබෝධය පුළුල් කරන ඒකට යා යුතුමයි. නමුත් අද සිද්ධ වෙන්නේ මෙතන ඉන්න කලාකරුවෝ ගිහිල්ලා වෙන තැනක නතර වෙනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මේ මෙතනට එකතු වෙන පිරිස අඩුයි. මම කියන්නේ ටෙලි නාට්‍යයක් අද කරනවා කියලා කිව්වොත් එහෙම ඕන තරම් පිරිස අපිට එකතු කරගන්න පුළුවන්. හැබැයි වීදි නාට්‍යයක් කරන්න යමංකෝ කියලා කිව්වොත් එහෙම බස් එකේ වඩුටි අත උස්සගෙන දවුල උස්සගෙන මේ වගේ හොඳ දවුලක් වගේ එකක් අරගෙන උස්සගෙන යමුයි කියලා කිව්වොත් බෑග් එක අත උස්සගෙන යන මිනිස්සු නෑ. ටික දෙනා ඉන්නේ. නමුත් ඒ ටික දෙනා මේ වැඩේ කරනවා. මම කළ යුතුයි කියලා මම හිතන්නේ. අපිට මේ ඔය කැමති පොඩි අපූරු දෙබසකටත් එක්ක අපි ආසයි මේ මොකද පිටපතක් රංගයක් බවට පත් වෙනකොට තමයි ඒ රස නිෂ්පත්තිය නැත්නම් රස ගලා යාම තියෙන රස නිපදවීම. රස නිෂ්පත්තියට අපි හැමෝම ආසයි. ඒ මතනේ අපේ භාෂාව තුළ විශේෂයෙන් තියෙන එක මම හිතන්නේ දර්ශන මත එක්ක වෙයි. සාහිත්‍යයේ මූලිකම සංගතකේ රස නිෂ්පත්තිය. සූදානම් ඔබේ සංවාදයට සහ කිටි ඩෙන්න ඩෙනා නාඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
අබුද්දස්ස යුගය ඇවිත් ලබුතිත් වන්නේ අබුද්දස්ස යුගය ඇවිත් ලබුතිත් වන්නේ මැණික් යට ගිහින් පොළවේ කලුගල් මතුවන්නේ මැණික් යට ගිහින් පොළවේ කලුගල් මතුවන්නේ පැනයක් අසනමි මහතුනි හනිකට විසඳන්නේ පැනයක් අසනමි මහතුනි හනිකට විසඳන්නේ ඔරා කවුද උතුමා කවුද කොහමද හඳුනන්නේ ඔරා කවුද උතුමා කවුද කොහමද හඳුනන්නේ සුනියා කෝවම් මෙතන අපි වෙනුවෙන් හිටගෙන හිටපු උතුමා මේ වැඩි පුදුම වැඩි අදද මේ නිදහස් උත්සවනේ වේ නිදහස් උත්සවේ සමරන්න යනකොට ඔතරින් තියලා එක හොරු අරන් ගිහිල්ලා ඇත්තටම හොයාගන්න පුළුවන්ද මන් දන්නේ මේ උතුමාද හොරාද කියලා උතුමද හොරාද කියලා හොයාගන්න බෑ ඒ හින්දා තමයි හොරුවලම් තියෙන්නේ මම හිතන්නේ මේ වේදි නාට්‍ය කලාවේ සුවිශේෂී අංගයක් තමයි මේ සජීවීව දැන් අද වේදි නාට්‍යයක් ඉදිරිපත් කරා නම් මේ උතුම පිළිබඳ සංකේතය ස්ථානයේදී එදා දවසේ සිදුවෙන සිදුවීමත් එක්ක සම්බන්ධ කරනවා ඒත් මේ නිසාම වේදි නාට්‍ය කලාව අතිශය සජීවී මිනිස් සමාජයේ දුක වේදනාව කඳුල සුසුම සිනහව සෑම දෙයක්ම මනසේ ස්පර්ශ කළ හැකි ජනතාවාදී කලාවක් තුලයි වේදි නාට්‍ය කලාවේ අක්මුල් ටික රැඳිලා තියෙනවා මම හිතන්නේ රොයි මහත්මයා මතකයන් බොහොමයක් අවදි වෙනවා ශ්‍රී ලංකාවේ සිව් දෙස සිසාරා ජනමතය ගොඩනගන්නට නව මතයක් නිපදවන්නට අපි දරූ වෙහෙස ඔබ දරූ වෙහෙස සහ අන්තිම කාලේ තත්පර කීපය බැගින් දෙන්නම් හැමෝටම සුබ පැතුමක් එකතු කරන්න අපේ මෙතෙක් වෙලා ගාලු මෝදරට නොගෙහින් අප සමගත්වල බැඳගෙන හිටි හැම දෙනාටම ලේනන්ද මහත්මයා ඔබේ ජනතාවට ආචාර කිරීමට අවස්ථාවක් දෙනවා ඔව් මම ඔබෙන් ඉල්ලා සිටිනවා අපි මේ ඉන්න අන්ධකාරයනුත් එළියට ඇවිල්ලා ආලෝකේ කරා ගමන් කරන්න ඒක සංස්කෘත භාෂාවෙන් කියන සහවීරියන් කරවාවහේ කියලා අපි සියලු දෙනාම එක්ව හෙට දවස් වෙනුවෙන් මේ ආලෝකේ කරා ගමන් කරමු වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයා වහලෙක් නොවන්න නිවහල්ව හිතන්න හෙට දවසේ නිවහල් භවයේ සංකේතය නිවල් බවේ කොඩිය උසවන්න වහල් බැමි ලිහන්න තනි තනියමත් එක්වත් කටයුතු කරන්න සිතන්න ඒ විනුවෙන් කටයුතු කරන්න කියලා බොහොම ස්තුතියි. දර්ශන මහත්මයා සුනිල් ආරත්නයන් කියනවා රට කරවන්ට නම් මසුරම් නැතුව කැටේ වටිනා කියන දේ විකිනිය යුතුවේ රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ මේවා නොවික්කොත් අපි හැම මකරකට ඒ ගීතේ කියන්න නොලැබේවා. සේකරයන් කියනවා පටු අදහස් නම් පෞරින් ලෝකය කැබලිවලට නොබෙදී ඥානය නිවහල් වී ඒ වූ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන. අපි කැමති දිනේෂ් මම කියන්න කැමති අපි තරුණෝ විදිහට අද අපි වැඩ කරමු අද අපි ගැන හිතමු එතකොට අපිට ලස්සන හෙටක් ලස්සන රටක් නිදහසේ ජීවත්වයේ හැකි රටක් බිහි කරන්න අපිට පුළුවන් වෙවි කියලා බොහොම ස්තුතියි. රොයි රුද්‍රගු මහත්මා නිදහස ලැබුණා තලුමරන්න මිහිරි අකුරු හතරක් ලැබුණා පද හතරක් ගයන්න ඔබට අවස්ථාව තියෙනවා මොනවා හරි සුභාශිංසනයක් එක්ක මට බ්‍රිෂ් කියීම අදහසක් තමයි මට කියන්න තියෙන්නේ ඒ කියන්නේ බ්‍රිෂ් කියනවා මේ මොහොතේ සිද්ධ වෙන දේවල් ගැන අනාගත પરම්පරාව අපෙන් ප්‍රශ්න කරන්නේ නැහැ හැබැයි මේ මොහොතේ මේ දේවල් සිද්ධ වෙනකොට අපි මොකද කරේ කියන එක ගැන අනාගත પરම්පරාවෙන් ප්‍රශ්න කරයි. ඒ නිසා මම ආරාධනා කරනවා අපිත් එක්ක ඉන්න කලාකරුවන්ට, සාහිත්‍යවේදීන්ට, නිර්මාණකරුවන්ට එන්න මේ සිද්ධ වෙන වහා ව්‍යසනේ මේ වහල් බව වෙනස් කිරීම සඳහා නිවහල් මිනිසු බිහි කරන්න අපි එකතු වෙමු කියලා. නිදහස ලැබුණා නන්දා මාලිනීගේ ජනප්‍රිය ගීත පදහතරක් කියලා. හැබැයි වීදියේදී ඔවුන් ගයනවා බොහොම රළු හඬින්, කටෝර හඬින්, දහඩිය දාන වැඩ කරන කම්හලේ ගොවිපලේ මිනිසුන්ට කමතට ගිහිල්ලත් උන් මේක කියනවා. අපි අහමු රොයි ගීතය අපි අහමු. මාස්ටර් බයිලා ගෙතු රස කරලා ඇහිඳ ගනිල්ලා මේවා නිදහස් බයිලා කතරක සාරා ගයන ලෙස අමදාරා එලි සම නොමරා ගයමු නිදහස් බයිලා ලලලයි ලලලාල ලලලලි ලයිලාල ලාල ලලලලි ලයිලාල ලාල ලලලලි ලයිලා ලලලයි ලාල ලාල ලලලලි ලයි ලාල ලාල ලලලලි ලයි ලාල ලාල ලලලලි ලයිලා නිදහස ලැබුණා තලුමරන්න මිහිරි අකුරු හතරක් ලැබුණා
කොඩියක් ලැබුණා, ජාතික ගීයක් ලැබුණා, එලි වෙනකොට නිදහස අහසින් ගෙට වැටුණා. මල්ලි, කොඩිය සුද්දගේ වුණත් සිංහය අපේ, ලනුව සුද්දගේ වුණත් කොඩි ගහ අපගේ. කොහොම වුණත් අපි මේ කෙරෙන පිටපත, මේ නිදහස නැමති මහා පිටපතෙහි හැසිරෙන නළුවන් සහ නිළියන් අද පෙබරවාරි 4 නිම කරાવી දවසේ තෙහෙට්ටුවත් එක්කම. තෙහෙට්ටුවට තව යමක් තිබේවි තෙහෙට්ටුව නිවා ගන්නට. නමුත් අපිට පෙබරවාරි 5 වෙනිදා නැමැති දවසකටත් හිරු පායන බව අපි දන්නවා. අපි වැඩ කරන්නේ 4 වෙනිදාට නොව 4 වෙනිදා තුල 5 වෙනිදා නිර්මාණය කිරීමටයි අපි මේ ඥාන සම්පාදනයේ නිරත වුණේ පුරා තෙහොරාවක් ඔබ සමග. මේ සංවාදයේ පෝෂණය කරන්නට අපහා සම්බන්ධ වූ විද්වත් මණ්ඩලයට නැවත මා කැමැති ස්තුතියක් කරන්නට මේ අවස්ථාවේදී ප්‍රවීණ කථිකාචාර්ය යෝගාචාර්ය ලීලානන්ද වික්‍රමාරච්චි මහත්මයා තමන්ගේ කාලයේ කැප කරාද මේ වෙනුවෙන් නිදහස නැති කරගත්තද මම දන්නේ නැහැ. බෙහෙන් මේ ස්තුතිය ඔබට තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මව්බිම ලංකා පදනමේ ගරු අධ්‍යක්ෂතුමන් විශේෂයෙන්ම දැය යහපත් තැනකට පරිවර්තනය කිරීම සඳහා සිය කැපකිරීම අමිල ශක්තිය මෙහෙවර එතුමන් යොමු කරන වෛද්‍ය සුමිත් වන්නාරච්චි මහත්මයා බෙහෙන් මේ ස්තුතිය ඔබට. මම හිතන්නේ දර්ශන ඔබ හොඳ දර්ශනවාදියෙක්, හොඳ දැක්මක් තියෙන තරුණ නායකයෙක්, වෘත්තීය මාර්ග උපදේශකයෙක්, ඒ වගේම පුද්ගල හැකියා සංවර්ධනය කරන ඔබ හොඳ සංකේතයක් අපට කියලා මම හිතන්නේ. අපේ හොඳ ඊළඟ පරපුරට හොඳ සංකේතයක්. ඔබට බෙහෙන් මේ ස්තුතිය, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දවසේ කෙටි කාලකට හරි ජපානයේ ඉඳලා ඇවිල්ලා අපිත් එක්ක තමන්ගේ අත්දැකීම බොහොම සංවේදීව බෙදා ගන්න. එතුමන් සමහර කාරණාවල්දී එතුමන් හොරෙන් ඇඬුවා කියලා මට කිව්වා. ඒව අද කිව්වේ නෑ. මේ සමහර දුක හිතෙන තැන්වලදී කඳුල කියන්නේ අපිත් එක්ක වැඩිච්ච දෙයක්, අපේ මානව සංවේදනාවම එක්තරා තවත් කොටසක්. ඒ නිසා එතුමන්ගේ කඳුළු, සතුටු කඳුළු වේවි. දිනේෂ් සුරංග මහත්මයා, අනාගතයේ දවසක ජපානයත් එක්ක අපි මිත්‍රත්ව, අපි මාධ්‍ය එක්ව වැඩ කරන්න අපි පුංචි අදහසක් තියෙනවා. අපි සංස්කෘතියෙන් ඒකාබද්ධ කරමු. ස්තුතිය, තෙරුවන් සරණයි ඔබට. මම හිතන්නේ පෙරේදා සෝ ඊ රාත්‍රියේ ඉඳන් රෝ ඉරුද්‍රගේ මහත්මයා, ප්‍රවීණ රංගන ශිල්පියා, මම හිතන සාහිත්‍ය විචාරක එකතුන් මාධ්‍යවේදියෙක් මේ කාර්යයට කැප වුණා. ඔබට බෙහෙම ස්තුතිය, තෙරුවන් සරණයි. අද දවසේ සහභාගී වුණා සුනිල් මහත්මයා. මේ කාරණේ කියු සැනින් රංගිරි එකේ වැඩක්ද? එහෙනම් මම එන්නම්. බොහොම අමිලව ඉදිරිපත් වුණා. කිසිම මුදලක් ගෙවන්නේ නැහැ කිසිවෙකුට. උන් බොහොම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා වැඩේ සාර්ථකත්වයට සුනිල් මහත්මයා ඔබත් පැමිණියා. තෙරුවන් සරණයි ඔබට බෙහෙම ස්තුතිය. තවර හිතතුනි මේ සුශාල මාධ්‍ය මෙහෙවරේ, යෝධ මෙහෙවරේ අපි හිතනවා ජාතියේ ස්වර්ණමය සලකුණ ඉතිහාසය ලියා තබන්නට රටමැදින්නම් සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් දියත් කරන්නට වෙරදෙන උරදෙන අය මතක් කරලා අද දවසේ වැඩසටහන් නිමා කරන්න සූදානම් වෙනවා. අප රංගන ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරේදරණ ආචාර්ය නාමාලුවේ ශ්‍රී සුමංගල අභිධාන මහානායක ස්වාමින් වහන්සේ මේ සමස්ත මාධ්‍ය ක්‍රියාන්විතය ජනහිත කාමී ලෙස ජනගත කරන්නට සුවිශාල මෙහෙයක් ගන්න උන්වහන්සේට බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය දානිගම ආනන්ද ස්වාමින් වහන්සේද මේ පිටුපසින් මහා යුද ශක්තියක් වෙනවන උනුමානයි. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ මේ වැඩසටහන අද දවසේ ඔබට මේ ආකාරයෙන් සමීප කරන්නට ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ප්‍රධාන මෙහෙයුම් කළමනාකාරතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය, නියෝජ්‍ය කළමනාකාරතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සුවිශාල මෙහෙයක් දරා තිබෙනවා. ඒට අපි පින් ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ මේ ශක්තිය, ධෛර්යය මේ ජාතික කර්තව්‍ය වෙනුවෙන් යොමු කළාට. ඒත් එක්කම රූපවාහිනී විධායක වැඩසටහන් කළමනාකරු මේ විශාල ශක්තියක් ගත්ත මේ වැඩසටහන ඔබට සමීප කරන්නට අපි අමතක කරන්න ඕනේ. නිදි වර්ජිතව මෙවැනි අපූර්ව පසුතලයක් නිර්මාණය කරන විවිධ සහාය ලබා දුන් සීලුම ශිල්පීට, නිෂ්පාදනංශයේ මෙහුම් අංශයේ සීලුම අයට අපි අපගේ ස්තුතිය පිරිනමන්න සූදානම්. හැමෝටම උතුම් වූ තෙරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය වගේම නිවහල් දේශයක පැතුම කරා ළඟා වීමේ ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එනම් යලිත් හමු වෙනතුරු ඔබ සැමට ජයග්‍රහීත දවසක්. තෙරුවන් සරණයි.